දරු ඇමතුන අපි තාක්ෂණ වේදේ විෂය ධාරාව පටන් ගත්ත 2012 මමතේක කොටස් කරුවෙක්. ගුරුවරු හිටියෙත් නෑ එදා. අපි වෘත්තීය පුහුණු අමාත්‍යංශයේ වීටේකේ හරි නයිටේකේ හරි කාර්මික විද්‍යාලවල හිටපු ගුරුවරු දීලා తాවකාලික පදනමින් එක පටන් ගත්තා. හැබැයි ඒ පටන් ගත්තු ප්‍රාරමාර්ථ ගරු ඇමතුමනි දැන් පොඩි ප්‍රශ්නයක් මතුවලා තියෙනවා. මොකද අපි හිතුවේ කලා විෂය ධාරාවෙ ඉන්න අති බහුතර දරුවන් ප්‍රමාණය අපිට පුළුවන් වෙයි කියලා තාක්ෂණ වේදයට අවශෝෂණය කරගන්න. හැබැයි ගරු මන්ත්‍රීතුමනි පහුගිය අවුරුද්ද දිහා බැලුවාමට මොකද පේන්නේ? දරුවන්ගෙන් ගිය සැරේ අවසාන A-level විභාගයේ 107,000 කලා විෂය ධාරාවේ. හැබැයි බයෝ, මැත්, ටෙක්නොලොජි මේ විෂය ධාරාවන් තුනෙන්ම දරුවෝ A-level වලට ආවේ 103,000යි. කලා විෂය ධාරාවන් විතරක් 107,000. මෙන්න අරුමුදේ වෙන අපි නොහිතපු පැත්තට ගිහිල්ලා ගැටලුවක් තියෙනවා. මම හිතන්නේ මේකට විසඳුමක් විතරද මන් දන්නේ නැහැ. අතිගරු ජනාධිපතිතුමා අයවැය ලේකණ ඉදිරිපත් කරපු වෙලාවේ කිව්වා ජාතික කුසලතාවයේ නැෂනල් මෙරිට්ස් වලින් විශ්වවිද්‍යාලයට ගන්න ඒ ඉන්ටේක් එකේ 40-50 කරනවා කියලා. ඒක හොඳයි. නරකයි කියලා කියන්නේ නැහැ. හොඳයි. හැබැයි අපි ඉතින් 50 කොහොමද තෝරගන්නේ? මෙතෙක් අපි තෝරගන්නේ දිස්ත්‍රික් පදනමින් 55යි, දුෂ්කර දිස්ත්‍රික්කෙන් 5යි. දැන් අපි එදා යෝජනා කරා මේ දිස්ත්‍රික් පදනම නිමා කළා ඒකට පාසල් පදනමක් ගේන්න කියලා. පාසල් 1965යි මම දන්න තරමින් තියෙන්නේ වර්ගීකරණය කරන්න. එතකට ගමේ අඩුපාඩුකම් තියෙනවා. ඔබතුමා දන්නවා අපිට වඩා උතුරු පළාතේ තියෙන අධ්‍යාපනයේ බරපතල ගැටලුව. ප්‍රාථමික ගුරුවරු ගත්තොත් 53ක් නුපුහුණු ගුරුවරු. ඒ පළාත අධ්‍යාපනය ගැන අපි කතා කරන්නේ නේ. නැගෙනහිර පළාත අධ්‍යාපනය ඉතාම බරපතල තැනක තියෙනවා. උතුරු පළාතේ විශාල ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා මේ පාසල් පදනම ඉතුරු 50ට කඳුකරේ 50 දරු ඇමතුමනිට පාසල් පදනමක් හදාගත්තොත් මම හිතනවා අඩුපාඩුකම් සහිතව රිමෝට් ඒරියාස් කියලා අපි කියලා කියන කලාපේ ඉන්න දරුවන්ට පාසල් වලට විශාල සහනයක් ලැබි. මම ඒක නිසා එක යෝජනාවක් ඉදිරි කරන්නට කැමතියි.